අපි UNP ආණ්ඩුව UNP කට්ටියත් එක්ක තියෙන මේ සම්බන්ධය අතාරලා එනවනම් අපේ සහයෝගය දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටවන්න. ඒකට අපි සහයෝගය දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටවන්න. හැබැයි UNP එකත් එක්ක තියෙන දීගය අතාරලා එනවනම්. ඒක එකක්. ඒතර දෙවෙනි එක දැන් ඉන්න අගමැතිතුමාව අයින් කරන්න නීතිමේ පැත්ත කොහොමද කියන එක ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. ඒකට කවුද අපේ ඇටර්නි ජෙනරල් ඉන්නේ, ඇටර්නි ජෙනරල්තුමයි. තව නීතිවේදීන් දීපදෙනෙක් එක්ක ඒ සම්බන්ධව මොකද 19 වෙනි ව්‍යවස්ථාවේ කොහොමද තියෙන්නේ කියන එක ඒක හරියට දැනගන්න. ඒක දෙක. තුන්වෙනි එක එතුමා අපි කිව්වා අපි ආණ්ඩුවට සහයෝගය දෙන්න. හැබැයි අපිට තනතුරු අපි බාර ගන්නෑ. හැමතිකන් කිසිවක් අපි බාර ගන්නෑ. අපි විපක්ෂයේ ඉඳන් අපි ආණ්ඩුවට සහයෝගය දෙන්න කියන එක. ඉතින් ඒකට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මොකද එතුමා කියන්නේ මේ එතකොට රටට අසමගිය පේනවා. රටට අසමගිය පේනවා. එහෙම වුණොත් එතකොට ඒ නිසා මේක හරියාකාරව යනවා නම් එකට අපි ඔක්කොම හැමතිකම් බාර ගන්න ඕනේ කියන එක. නමුත් අපි පැහැදිලිවම කිව්වා අපිට ඒක කරන්න බෑ. අපිට හැමතිකම් ගන්න බෑ. මෙච්චර ජනවර්මක් මිනිසු දීලා, මෙච්චර ජනවර්මක් අපිට දීලා අපිට පාවා දෙන්න බෑනේ. ඉතින් ඒක නිසා අපි කිව්වා මේ අපිට එහෙම කොහොමවත් අපිට හැමතිකම් තනතුරු කිසිවක් අපිට බාර ගන්න බෑ. නමුත් ආණ්ඩුව ගෙනියන්න අපි සහයෝගය දෙන්න. හොඳ දේවල් වලට සහයෝගය දෙන්නම් කියන එක තමයි ප්‍රකාශ කළේ. හරි, එස්සත් ජාතික පක්ෂයේ නැති ආණ්ඩුවක් හදන්න තමයි අපි සාකච්ඡා කරේ. මූලික සාකච්ඡාව අද කරා අපි කණ්ඩායම. ඊළඟට කමිටුවක් පිහිටවන්න තීන්දුව කරා. ඒ අනුව තව දවස් දෙක තුනකින් අපිට ප්‍රතිඵල ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නෑ නෑ, අපි මේ රට ආගාධයට වැඩලා තියෙන තත්ත්වේ, ඒ වගේම රටේ RC කඩාව වැඩලා තියෙන තත්ත්වේ සහ මේ සියල්ලම අපි තේරුම් ගන්න ඒකාබද්ධ විපක්ෂයේ හැටියට රට ස්ථාවර කරන්න ආණ්ඩුව මොකක් වුණත් ඒ එසනිදන් අපි සාකච්ඡා කරේ. අපි එස්සත් ජාතික පක්ෂයේ නොවන අගමැතිවරයෙක් පත් කරා ගන්න අපි සහයෝගය ලබා දෙනවා කිව්වා. අපි ඇමතිකම් බාර ගන්න නැතුව තමයි අපි සාකච්ඡා කරේ.